තමන් වහන්සේ එදා පැතූ පැතුූම් පරිදි. තමන් වහන්සේ මුලින් මේ ධරමය අවබෝධ කලා මේ ධරම වෙන කෙනෙක් ගැහගත්ත නෑ තමන් වහන්සේම ගුරුපදේශ රහිතව දුක මේ අයි මැනවින් අවබෝධ කරගෙන දුක ප්‍රාණය කළ අවබෝධ කරගත්තා. තන්නාව ප්‍රහාණය කළා නිවන ශාක්ෂාත් කළා මාර්ගයේ භාවිතාකොට අවසන් කළා. මේලෝකයේ පවතින්න හේතුෝන්ෙන් හටගා සංකත ධරම ැකිරීමෙන් අවබෝධ කරගත් අසංකතනි වන කියන සියලු දරමයන් සියලු මාකාරයේ අඩුුවක් නැතිවබෝධ කරගත්ත ඥානය සරවක් නතා ඥානය යාාවත්තකං යයන් තාවතකං ඥානං යම්තාක් දැනගත් යුතු දේවල් තියෙනවාදලෝකෙ ඥානයත් එපමන තිබුණා. යාාවතකං ඥානන් තාවතකං යෙ යම් ඥාන යම්තාක්්ද දැනගත් යුතුදේත් එපමනයි ඒ අතික්ක මිත්වා ඥානං නප්පවත්තති දැනගත යුතු දේටඩා ඥානය ඇත්තෙන්න්න ඥානයට වඩා තව එකක්කක් දැනගන්න කෙ ඇත්තෙත් න තමයි සර්ව්ඥතා ඥානය. එ සර්ව්ඥතා ඥානයෙන් නොදකින දෙයක් නෑ ආවරජනය කළොත් ඕනම දෙයක් බුදුරජාණන් වහසට දකින්න පුළුව. අනාවරණ ඥානය කිසිවක් ආහර නැතුව මේ ලෝ කෙසි අල්ල දකින්න පුළුවක් ඥානය. සියලු ඥාන සහිතවයි එදා ලෝතුරා බුදු බවට පත් වනේ එලෝතුරා බුදු බවට පත් වෙලා බෝධිමූලයේ සතියක් ගත කළ එනි දෝද සමාපතිසුවයෙන් දෙවියන්ට ඇති වන සැකදුරු කරන්නට බෝස්ථාණන් වහන්සේ අහසට පැන නැගලා යමා මහ පෙළහර දැක්වුවා ගිනි කඳකු ජලකඳකු සරීරයෙන් නික්මෝමින් දෙවියන්ටයිඒ ප්‍රාතිහාරය දැක්කුුවේ. දෙවැනි සතිය පුරාම තමන් වහන්සේට ලෝතුරා බුදු බව පෙනණිස පිහිට වෙච්ච සෙවනවෙච්ච අචේත නිකවිච්ච මේ ඇසතු බෝධීන් වහන්සේට කල්්‍යාන මිත්‍රයෙක්සේ සලකා ඇසිපිය නොහෙලා බලා සිටිමින් පලවෙනිම බෝධි පයිචාව කළා. කළගුණ සැලකීම සිදු කලා ලොවට අනුග්‍රහ පිණිස ආදර්ශ පිණිසත්. සත් සතිගබලා තමන් වහන්සේ පළමු දර්ම දේශනාව සඳහා බරණ සිසිපතන මිගදායට වැඩම කලාා. මේ පුරුෂයන් දමනය කිරීමේ ගුණය අද බුදුගුණ භාවනාව අපි සිකලත්. තමන් වහන්සේ දමනය වෙලා එළඟට පිළිවෙලින් මේ ලෝකෙ කෙලෙස් සහිත පංචකාමයන්ගේ ආතුරව සිටින රාගදේශ මෝහයන්ගේ ආතුරුව සිටින සත්වයන් දෙවියන් බ්‍රක්්මයන් මිනිසුන් දමනය කළ බබයි මේ ගුණේ ප්‍රකට මරතය ප්‍රධාන මරතය. අනුත්තර කියන වචනයෙන් අර්ථවත් කලාා උත්තරීතර සීලයක් භාග්‍යතුන්න්නහස සතුයි. උත්තරීතර සමාධයක් භාග්‍යවතුන් වහස සතුයි. උත්තරීතර ප්‍රඥාවක් ත්තරීත විමුක්තියක් විමුක්ති ඥාන දර්ශනයක් තතාගතයන් වහ සතුයි. එසේම අනුත්තට රූපකාය සම්පත්තිය ඒ නිසා අනුත්තරය කියෙන වශචනය දෙනෝ. පුරස ධම්ම සාර්තයේ කියනවා බ්‍රක්්මයන් දෙවියන් මනුෂ්‍යන් නාග සුපරණයන් තිරිසංගත සතුන් පවා දමනය කරලීමේ ගුණේ එයනුව බුදුරජාණන් වන්සේ පළමුෙන්ම දමනය කළේ පංචවගේ භික්ෂුන්නාහන්සේලා. රණන සි පතනට සැපත්වනාට මුලින්ම පිළිගත්ත නෑ. ඇය හිතුවේ තාමත් ලෝතුරා බුදුවෙලා නෑ නමුත් පසුව පිළිකර පිළි අරගෙන සත්කාර කරලා වන්දනා කරලා පළමු ධර්ම දේශනා ශ්‍රවණය කළා. ඒ ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව චතුරාර්ය සත්‍යය විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දි. කොන්්ඩ්‍ය තාපසතුම අන්‍යා කොන්්ඩ්‍ය බවට පත්තමින් සෝවාන්ඵලයෙන් අමාමහනිවන ශාක්ෂාත් කරා ඒෂනයහිම දහාටකෝටියයක් අනාගාමි බ්‍රක්්ම රාජය අරිහත්වයෙන් අමානිවන ශක්ෂාත් කලා එතමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාරය අනුශාසනී ප්‍රාතිහාරය ද ආනුභාව එකම දේශනාවකි වචචන කිහිපයකින් දහට කෝටියක් අරිහත්වයට පත්කරන තරම් ඒ වච්චන ශක්තිමත්. එස ම මේ දෙවී මිනිසුන් දමනය කළේ අනුපිළිවෙලින් තමන් වහන් සිනැවත අනිකුත් භික්‍ෂුන් වහන්සලා හතරනමටත් අනුශසනා කල සෝතා පන්න පලයට පත්කරල ඒ පස්නමම එකට උකරගෙන අනත්තලක්කන සූත්‍රයෙන් මේ ඇස කාන නාසය දිවසරීරයාදි ආයතන සියල්ල අනාත්ම වශයෙන් වසගේ ඒ නොපවති න වශ්‍යයෙන් මගේ කියල කියන්න බෑ කියන අරතයෙන් අනත්ත ලක්කන සූත්‍ර දේශනාවෙන් අරිහත්තුවයට පත්කොට වදාලා කොන්්ඩ්‍ය වප්ප බද්ධිය මහානා මස්ස ජීකයන පලවෙනිම ස්වාමිහසලා පස්නම මේ බුද්ධ ශාසනයේ. පලවෙනිම රහතන් වහන්සේලා පස්නම. අනතුරෝ යස කියන කුල පුත්‍රයා මෙ රාජ සම්පස් සිටු සම්පත්තාදී බොහෝ මහේසාක සම්පත්විධපු රාජ සිටු කුමාරයෙක් ඒ සම්පත් කෙරේ කළකිරලා රාත්‍රී ඇවිදගෙන යන වෙලායි බුදුරජාණන් වහන්සේ මුණගැහිල දරමය හාලා සෝතාපන්න වුනා බරණ සිටතුමා පියතුමා පසු පසැවිල්ල නැවත දරමේශ්‍රවනය කරද්දි මෙකුමාරයා සංගවාතබොව භාග්‍යතුන් වහන්සිරිදි බලයෙන් නොපෙනෙන්නට ඒ දරමහලා පියතුමා සෝතාපන්න වෙද්දි යසකොළ පුත්‍රයා අරිහත්තයෙන් අමානිවන ශාක්ෂාත් කළා. පසුව මේ යස කියන රහතන් වහන්සේගේ විමල සුභාහු පුන්නචි ගවම්පතිය කියන මිතුරන් සිව් දෙනාද පැමිල්ලා පැවිදි වෙලා අරිහත්වයට පත්වුණා තවත් යහලෝ පනස් හතර දෙනෙකුත් පැමිණුණා. මෙේ පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක්‍යන් දමනය කළලා තමන් වහන්සේ ශ්‍රාවක පිරිස එන්න එන්න දියවුණනා. අනතුර බද්ධ වග්‍යකු මාරවරු තිස් දෙනෙක් එකට වාසයකරපු යාලූ තිස්නක් බද්ධ ව්‍ය කියන්නේ එකයි සමගි සම්පන්න යහලූ මෙයාල නානගිහිපු වෙලාවක එක වශ්‍යාවක් රැගෙන ගිය ප්‍රමාධ්‍යයක්බල්ල රත්තරම් බඩු සියල් අරගෙන පැනල ගිය. මේ කාන්තාාවොහොයාගෙනයි කුමාරවුරු තිස්තනාවේ බුදුරජාණන් වනාසිත් ගහක් මුල වැඩ සිටිය ඇැවිත් භාග්‍යතුන් වහන්සි යානව ස්වාමීනි මේ පැත්තිෙන් ඉශ්‍රියයක් ගියාද බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අයි බෝම පුර්්ණ්‍යවන්ත පිරිස සසේ පාරමි පුරාගෙනාව පිරිසක් එක වචනයකින් දමන වෙන සමත් පිරිසක් එනි සමතක් කළ කුමාරවරුණේ වඩා වටින්නේ අනුන් ගැනසවීමද තමා ගැන සෙවීමද එහෙමයිස්වාමය තමා ගැන සීමයි වටින් එහන වාඩි වෙන්නකූවා තිස් දෙන වාඩි වනා ඔවුන්ට අනුපිළිවෙල කතා ෝදේශනා කළා අඩුමකෙනා සෝතාපන්න වුණ උපරිම වශයෙන් අනාගාමි වුණ ආර්ශත්‍රාවකය බවට පත් වෙලා මෙ කුමාර ඔරු තිස් දෙනත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූන්නාහසල බවට පත් වනා ඒහි භික්ෂභාවෙන් පැවිදි වුණා. එහි භික්ෂුභාවය කියල කියන්නේ බුදුරජාණන් වහන්සෙන ම සම්මුක වෙච්ච වෙලා ආමිරූපුන් වන්ත කුළ පු ත්‍රේක්නම් එකුළල පුත් රැටවස්සාාව ලැබෙන භාග්‍යෝතුන් හන්සි ශ්‍රීහස්සයදුක කරමින් මහන මෙහිව පිරිසුදු බක් ්‍රක්්මචරයා වැහසිරමින් මැනවින් දුක කෙලවරකරව කියගේ නරතයෙන් දේශනා කරන ශ්‍රීමක වචනය සමගම ඉබේටමීස කිශ්‍රෑ ුලිවත් වෙල සිවුරු පෙරවිල හැටවස් පිරුණු තෙරන මක්සේ පාත්‍ර සිවරු දරව පෙනී යාමයි මේහි භික්‍ෂූප සම්පදාව ගෙලකයන්. පිලින් භාගව වන්හස නැතත් උරුුවල් කාශප නදීකාශප ගයාකාශව කියන තුන් දෙෙනගේ පින දකිමින් ඔවුන් දමනයි වන්න සුදුසුවයි බව දකිමින් තතාගතයන් වහන්සේ ඒ අසපුුවට වැඩම කලා. ඒ උරවෙල් කාශප තාපසයගෙන් අවසරයක් කෙල්ලු අඇහි වාසය කරන් නමුත් කුටසෙනසුන් තිබුුණ නැහැ. ගිනිහල්ගේ පමණයි තිබුණේ කැමතිනම් ගිනිහල්ගේ වාසය කරන්නේ කියලා මතක් කලා. ඇැබැයි ගිනිහල්ගේ ඉන්න පුළුවන්, එතන නාගරාජයෙක් කින්න මේ නාගරජයෙන් කරදර වන්න පුළුවන් කියල අනතුරු ැගේෙ වාහමක්නෑ ම ඉන්නන් කියෙලා රාට්‍රි ගතකලා. තින්ේ නාගරාජයත් කවදමගේ බවනටාව කියලා තරහෙන් දුම් පිට කලා. එවලයි භාගයෝතු වනාහන්සෙත් දුමක් පිට කලා. නාගරාජයගේ දුමින් තතාගතයන් වහන්සට හානියක් නෑ තතාගතයන් වහන්සේ දුමින් නාගරාජය පෙළමින් සිටිය. තවත් කෝප වුණ කෝපවෙලා ගිනි පිට කලා නාගරාජය. වෙලා තතාගතයන් වහන්සෙත් ගින්නක් පිට කළා. ඒගින්නේ නාගරාජය තැවුණත් නාගරාජය ගින්න තතාගතයන් වහසට හානියක් වුණේ නෑ රාත්‍රියහෙම ප්‍රාතිහාරය දක්වනකොට මේ මුළු ගිනිහල්ගේම ගිනිගෙන දැවෙනවාගේ පෙනුණා. අර තාපසුරු ඇවිල්ල පන්සිය දෙනෙක් තාපසුරු අනේ අර ලස්සන ශ්‍රමණය අධිවර කියල වටවෙලා බලාංහෙටියා. උදේ බුදුරජාණන් වහන්සේ මේ නාගරාජය පාත්‍රය දමාගෙන දමනය කරගෙන ගිල්ලා ල් කාශට පිගැන්නවා යින් ොබේ නගරාචය කියලා නයිදමනය කරන්නම් පුළුවන් හැබ අපි වගේ රහත් නෑ කියලා කිව්වා. එකනනි හිතේ මාන්‍යයක්ති වන අදහත්්‍ය වන දැන් අදකාලුන තනිින් ගොඩාකිින්න්නමෝගෑය රහත් නොවී රහත් වනා කල හිතාගෙනන්නවා මාන්‍ය අධිමාන්‍යය කළමිකට ගැ ඉතින් රවල් කාශ්පත් ලෝතුර බදුරයාමසි ඉදිිය කි්වේ මේේශ්‍රමණයන් වහන්සේ මේ මහාශ්‍රමණය නයිදමනය කරන්න දන්නවා. ඇැබයි අපි වගේ කෙලෙස් නැතිකරපුුවයි රහතුන් වහසලන. නෙවෙයි කියලා. ඉති එහෙම මතක් කල්ලා තවත් කාලයක් ගත වුණා. භාග්‍යතුන්න්සේ නැවත නොයෙක් නොයි කෙරදි ප්‍රාතිහාර මෙ අයට පෙන්නවා. ති ඒරදි ප්‍රාතිහාර පෙන්වදදි මේ උරුවල් කාශ්්‍යප සූදානන් වුණේ නැහැ බුදුරජාණන් වහන්සව සරණ යන්න ඒ හෑම වෙලාවකම හිතුවේ එරදිපානු දන්නවා හැබැයි අපි වගේ රහත් නම් නෑ කියලා. ඉතින් මේ තාපසවරු ගිනිිත අපි න ත ගිනි දෙවියන් පුතන. ඒ දර පලන්ඩවනේ සිින් දරපලන්න ලෑස් වෙලායිඉන්නෝ දැන් බුදුරජාණන් වහසෙත් පසකින්නෝ කොච්චර දර පපලන්න හැතුුවත් පොරවවෙෙන්ගහොත් පැලෙන්නේිනෑ ය එකත් එකට මේ මහාශ්‍රමණයගේ වැඩත්තම කාශ්‍ය පය දරපලන්නද ගෙලැවවා ආහුදයි පලන්න කොහෙන එකෂණයකින් දරසිියල්ල පැලුණා. පැලුවට දැන් ගිනි තියන්න ාදනවා ඇ ගිනි දරගොඩවල් පන්සයක් වෙනම සකස්කරල තම ගිනි තියන්. වෙන වෙනම් ගිනි දෙවියන් පුදන් තබන්න ොචර දුවත් ගිනි ගන්නන්නේ නෑ එතකොටත්කයි කත්්යකට මේ මහාශ්‍රමණයයක් ගෙරතියා. අයව කාශ්පය ගිනිි තියන්න දේනෙන හොඳයි තියන්න කොහෙන එකසනයකින් ගිනියඇවලුනා. ගිනිි දෙවියන් පුදලා ගින නිවාගන්නව කොච්චර වතුර දැම්මත් ගිනි නිවේනේනෑ.ඒවෙලාව කියනවා ඒක අත් සමනයගේ වැඩත්තමයි. කාශ්පය ගින නිවන්න දේෙන. හොඳයි නිවන්න කොහෙන එකසනය ගිනි නිවී කියය. දර පලන්න පුළුවන්තමයි. ගිනි පත්ව කරන්න පුලුවන් තමයි. ගිනිනිවන්න පුළුවන්තමයි හැබැයි අපි වගේ රහත්න නෑ කියල. ප්‍රාතිහාරම තුන්දදාසකනක් බුදුරජාණන්සේ පෙන්නුලති නොමේ රුවවල් කාශ්පව දමනය කරන්නට. ති බුදුරජාණන්හන්සේම වැඩයි නවස්ථාව එක දවසක් ඒ උරුවල් ජනපද වැසි මනුෂ්‍යෝ උරවල් කාශ්ශප බලන්නට එනව. හෙට දවසනෙන් අද දවසිතනො දැන්ගේ මහාශ්‍රමණයා ඇවිල්ලා. ාතිහාරයක් පෙන්නුවත් මේ මිනිස් සොක්කෝ මහාශ්‍රමණය සරණයයි. අප්‍රතියන ලැබෙන දේවා ඔක්කෝම නැතිවේ හිට මහාශ්‍රමණය එන්නේ නැත්තම් කියෙ හිතුුණ. බුදුරජාණන්ාසිට ඒක පෙන්නුනා හිතුව අම එන්නඇත් හන් දයිගල හිතනවවා ඒ නිසා පසුදින වැඩම කළේ නෑ. එදා උතුරකුරුදිවේට වැඩම කරලා එහි පිින්ඩ පාතිකරෙන දාන වලඳදල අනෝොතත්තුවි ඇස්සරුරගෙන වාසය කරලා පස්සුදින තමයි වැඩී. වැඩම කරාම, රල් කාශ්‍රප කෙනන අපයේ උබහන්ේ මතක් ක හරියට මක අපට හරියට මිනිස්වා. අප හරියට කෑම ලැබුණ ඔබහන්ේ කොටසම්ම අරන්තිවන්නේ දැන් වලදන්න කර දුන්නා ඇයිආේ නැත්තික ලැව්වා සමාරයිති හිතින් අමැතුන පස්සේ ආවමහු නඇයිාව නැත්ති කළේ වගේ තමා දන්නත්තන් හොද හැබයි ුදුරජනන්නස් දන්න ඉතින් ඇයි උඹ හිතුවනි මං ාව නැත්ත හොඳ යි කියලා ආහෙමද ලැච්ජ වුණා නමුත් හිතුවා කිව්වා අනුන් හිත්පේනො තමයි හැබැ අපි වගේ? නෑැකි බුදුරජාණන් වහන්සේට දවසක් දානට වඩින්නගලා කියලා මතක් කළ. මතක්ල පයින්ගෙනකට බුදුරාණන් වහසසිරි දි බලයෙන් දමදිව කියලා යම් දමගසක් නිසා ප්‍රසිද්ධනන් ඒ මහා දමගස වෙත්ත ගොස් දම ගෙඩියක් කඩාග නැවිත් දානසාලය වාඩි වෙලා ඉන්න. උරල්කාශ වස්සේ නො හති දවමෙන් ඇවිල්ලා න කොයිවෙලා විදාව. මං මේ දමගහට කියලා ගෙඩියකුත් කඩන්න අවාට දෙ ආහෙමද එහෙමතින් දුරගමන් යන්න පුළුවන් තමයි හැබැයි අපි වගේරහත්නම් නෑකිව. අවසාන වශයෙන් දවසක් මේ ගඟ පිටාර කලල වැස්ස වැඩිවෙලා මුළු අසපුූම යට වුණා. පුරුවල් කාශ්ප කල්පනා කළ මේ මහාස්ශ්‍රමණය ටවඋුණත් දන්න ෑගල ඔරුවක් කරගන තාවවසුරුත්තෙක රුව පැදගෙන ගිය. ඒන් බල්ලකොට බුදුරජාණන් වහන්ේ අර ගංවතුර මැද්දි බිම් කඩක් මවාගෙන එහි සක්මන් කරමින් ඉන්නවා. බල්ලකොට සක්මන් කරනවා හරි පුදුමයි. බුදුරජාණන් හසින් මැවිල්. ඔරුුවේ වැඩ සිටිය. ඒ වෙලාවේ ගංවතුරෙ සක්මන් කරන්න පුළුවන් තමයි ඒත් මපි වගේ රහත් නෑ කියද්දි. බුදුරජාණන් අස් දේශනා කළ උරුුවල් කාශ්ශුම් බරහත් නෑ. උම රහත්තන මගටවිල්ලත් නැමකදහෙම කියන්නේ එතෙක් කිටියේ මොකද හිත හැදෙනතුරු. ඉන්ද්‍රිය දරම වැඩෙනතුරු. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දහමුම් දෙසන්න සුදුසුවෙලාව සුදුසවෙලාවොද දන්නවා අනිත් අඇයි වගේෙනවෙේ ප්‍රතාගතියන් අසි දන්නවා. කොයි වෙලාවටද කතාගන්න ඕනි කොයි වෙලාවටද කියන්න ඕනි කොයි වෙලාට නොක කියන්න ඕනි කියනවනම් මොනවද කියන්න ඕනි කියලා බුදුරජාණන්නාස දන්නවා වැඩියෙන් කියන්න ඕොද ටිකයිද කියන්නට කියන්න නො කතාව කිව්වා. ඔබ රහත් නෑරහත් මඟට පැමිල්ලා නෑකිවම වැැඳ වැටුණා. වඳ වැටලලා දැම්මි කියාගන්න බැර විටීමද පැහැදිලා හිටියට මානය නිසා ඉදිරිපත්තු නේ නැහැ? සරණයන්න නමුත් වචනෙන් මතක් කරට වෙලා වෙ සරනැගිය පැවිදිව න වසිරල්ොම කෝ ගලයොත් යහල බල හෙනම් පැවිදිවේ ගෝලයවන්ට ගින් කව මනන්නේ අපිත් මේ පැහැදිලා ට ගුරුතු මාට කිය ගන්නබෙට අපිත් කැමතික ති ජටමඩු ලිත්ල සක සැරල් බාලඒ ඔක්කම ගංදයේ පාගරල මේ පන්සීයක් තාපසවරු පැවිදි වුණා. නදීකාශපට ගයාකාශපට දකින ලැබන මේ පාවෙලා එන පිරිකට හොයාග නැවිල්ල ඒ පිරිසත් තුන්සයක් දෙසීයක් කියන තවත් පන්සීයක් දෙනත් පැුණා. දහසක් ජටිලය පැවිදි කලා දමනය කලා ලෝතුරා බුදුරජාණන් වහස. මේ විදිර බුදුජාණන් වහසර ධමනය වෙච්චි පිරිස අසංකේ අප්‍රමේ ගණනක් සිටිනවා. සූවිසි අසංකයේ නවකෝටි හැටලක්ෂය අත්තරම් දෙනා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හලම දමනය වුණා. තෞතිසා දීව්‍ය භාවනේ සත්තනි වස්කාලේ මාතෘු දිවරජ ප්‍රමුඛ දෙව අන්ට දේශනා කරපු අභිධර්ම දේශනා අවසා නේදී අසූ කෝටියයක් දෙවිවරු আनी වන sakக்sатkalaළ